අයිබෝවන් කලින් ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම පත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ඩීසල් හා දෙවිතෙල් හිඟය නිසා ජාතික විදුලිවල පද්ධතියට අහිමි වී ඇති මෙගාවොට් ගණන 540 දක්වා ඉහළට ඇතම් ප්‍රදේශවල ඉන්ධන හිඟයක් තවත් ඉන්ධන නැවක් දිවයිනට එඬරු ඇටවලින් දුවන අනුරාධපුරේ ට්‍රැක්ටර් IMF එකට ගියොත් ප්‍රතිකාරය ලෙඩේට වඩා දරුණු වෙනවා වාසුකියයි තෙල් වලට හිලව් වෙන්න විදුලි බල මණ්ඩලයේ භාගයකුත් ඉන්දියාවට දෙයිද දන්නේ බිමල් සැකපල කරයි පාස්කු කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම උදාසීනයි උද්‍යෝගයක් නැහැ ජනතාවගේ කිසිදු බලාපොරොත්තුවක් කිසියම් හෝ දිනක ඉටු වෙයි කියලා බරපතල සැකයක් තියෙනවා විශේෂ ජාතික කතෝලික කමිටුව කියයි අපිට සාක්ෂි හංගන්න උවමනාවක් නැහැ අධිකරණ ඇමති අලි සබ්රි කියයි රට තුල දූෂණය භීෂණය සහ මර්ධනය වැඩි වෙලා කාඩිනල් හිමි පවසයි ජල කන්නේට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබා දෙන්න බවට ඇමති SM ගෙන් සහතිකයක් ओमिक्रोन වැළඳුණු අයට දින 7කින් පසු සාමාන්‍ය කටයුතු සඳහා එක්විය හැකි විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන පවසයි කොවිඩ් එන්නත දෙන්න ආණ්ඩුවට ජනතාව පස්සේ යන්න සිද්ධ වෙලා ඇමති කෙහෙලිය කියයි නොදුරේදීම වයස අවුරුදු 5ට වැඩි දරුවන්ටත් කොවිඩ් එන්නත විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා පවසයි සියත නිල විකාශන අයිතිය දරූ ඕස්ට්‍රේලියාව සමග පැවති 2020 තරගාවලිය ශ්‍රී ලංකාව ගෞරවාන්විතව නිම කරයි අවසන් තරගයේ කඩුලු පහකින් ශ්‍රී ලංකාව ජය ගනි ප්‍රථමයෙන් දේශීය පුවත් අප බලාපොරොත්තුෙන් සිටි පෙට්‍රල් නෞකාවක් ඊ දින පැමිණියා ඩීසල් රැගත් තවත් නෞකාවක් හෙට පැමිණීමට නියමිතයි කොච්චර නැව් ආව කියලා කිව්වත් ඇතැම් ප්‍රදේශවල අදත් ඉන්ධන හිඟයක් හටගෙන තිබු බවයි වාර්තා වන්නේ खनिज तेल नीतिगत संस्थावे इंधन हल आश्रित जनता वे दिखुपोली मेदीन बल तक लभिनवा इंधन लबा के नीम संदहाय පෝලිම තමයි තියෙන්නේ වටේම පෝලිම තියෙන්නේ පෙට්‍රල් පිච්චන වැඩි ඒකයි මේ අරන් තියන්නේ පොඩ්ඩක් ඉතුරු පොඩ්ඩක් තියා අරන් තියන්නේ මොකද කොයි වෙලේ නතර වෙයිද දන්නේ නැහැ තෙල් නැහනේ අපි ආහාරයක් අදවා ගන්න බැරි වෙනවනේ දන්නේ නැහැ ඉතින් මොනවාද වෙන්නේ කියලා වැඩි වෙනවා පෙට්‍රල් ගණන් මිල වැඩි වෙන කතාව කියන ඒ නිසා දන්න සමහරට ගොඩක් සෙඩ් වෙලා නැහැ සෙඩ් එක ඔයාගෙන එන්න ඕනේ දැන් 95 ගානට සල්ලි දෙන්න ඕනේනේ සල්ලි කාරෙන්ට හරියයි අපි වාගේ දුප්පත් අයට प्रकाश कला මම ඊයේ රටට කිව්වා මට තවත් නම් මේ සාතිකේ දෙන්න බෑ කියලා. අවුරුද්ද පුරාම අපිට තිබ්බ ප්‍රශ්නේ ඩොලර් නෑ කියන එක. සංස්ථාව දැන් ඊට අමතරව රුපියල් නැති ප්‍රශ්නයකට මුහුණ පාලා තියෙනවා. අද අපි පෙට්‍රල් විකුණන්නේ 1 ලීටරයක් රුපියල් 19ක් පාඩුවට. ඩීසල් ලීටරයක් විකුණන්නේ රුපියල් 52ක් පාඩුවට. සුපිරි ඩීසල් ලීටරයක් විකුණන්නේ රුපියල් 35ක් පාඩුවට. අර අර මම 50යි උදාහරණේ වගේ දැන් මේ පාඩුව කොහෙන් හරි දෙන්න ඕනේ. ඒකෝ භාණ්ඩාගාරයෙන් සානාධාරයක් විදිහට දෙන්න ඕනේ. එහෙම දෙන්නේ නැහැ. එහෙනම් ඉතින් ඒ 35 ඒ රුපියල් 52න් ඒ 35 මිල වැඩි කරන්න වෙනවා. එහෙම නොකරොත් තව දුරටත් ඉන්ධන ගේන්න සල්ලි නැති වෙනවා. මේ පාඩුව දරන්න වෙන්නේ මේ රටේ ජනතාවටම තමයි. මෙතර හිටපු ખનિજ තෙල් අමාත්‍යවරයෙකු වන චන්දිම විරක්කොඩි මහතා පැවසුවේ ખનિજ තෙල් නීතිගත සංස්ථාව ඉතිහාසයේ වැඩිම ලාභ ලැබූ ආයතනයක් බවයි. පෙට්‍රෝලියම් එකට ආතතිය හැදිලා තියෙනවා. හැබැයි අපි පෙට්‍රෝලියම් එක කරනකොට ඉතිහාසයේ වැඩිම ලාභය සනිටුහන් කරන්නට එදා අපිට හැකියාව තිබුණයි කියන එකත් මේ අවස්ථාවේ තමුන්ආසලට කියන්න ඕනේ. ඉතිහාසයේ ලාභ කරා නෙමෙයි ඉතිහාසයේ වැඩිම ලාභය. අපි ඒ වගකීම් දරන කාලේ කරා. තව තින්තන නැවක් අද මෙරටට ළඟා වීමට නියමිතව තිබෙනවා. එමගින් ඩීසල් මෙට්‍රික් ටොන් 37000ක් රැගෙන එන බවයි ලංකා ખનિજ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ. මේ අතර පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37000ක් රැගත් නෞකාවක් ඊයේ දින මෙරට මුහුදු සීමාවට ළඟා වී තිබෙනවා. ලංකා IOC සමගම ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමත් සමග ලංකා ખનિજ තෙල් නීතිගත සංස්ථාවත් සිය ඉන්ධන මිල ගණන් වැඩි කළ යුතු බවට වූ යෝජනා ખનિજ තෙල් අමාත්‍ය උදේ ගමන්පිල මහතාට ලබා දුන්නා. කෙසේ වෙතත් අමාත්‍යවරයා පැවසුවේ මුදල් අමාත්‍යංශ
අවශ්‍ය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කරන මෙති බවයි. එවෙනුවට ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කරන ලෙසට තමා මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කළ බවයි අමාත්‍යවරයා පැවසුවේ. රජයේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් මෙතෙක් දැනුම් දී නැති වුණත් කොයි මොහොතේ ඉන්ධන මිල ඉහළ තමයිද යන්න රටේ ජනතාව තුළ ඇත්තේ ප්‍රශ්නයක්. මෙතර පවතින කණිජ තෙල් සහ බලශක්ති අර්බුදයට එකම විසඳුම ජෛව ඉන්ධන නිෂ්පාදනයේ බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා පවසනවා. මෙරට ඇති එඬරු සහ වැට එඬරු බීජ භාවිත කරමින් ඩීසල් ඉන්ධන නිෂ්පාදනය කිරීමට හැකි බවයි වෛද්‍ය දුලාන් සමරවීර මහතා පැවසුවේ. वाहन की धावने तीनों मेक इंधने बागीता करला मे इंधने विशाल वासी प्रमाण तीन वेट इंडर सह तेलू की शाख दिखेम फल मे सद बागीता की हकिया तीन मे शाख दिखा हों अपेरटे वेवेनो अपीट पेट्रोलियम डीजल वेनुअट मे जैव काबुनिक डीजल बागीता की हकिया पावती ඉන්ධන නිසා අපි දවසින් දවස බිමට වැටෙමින් ඉන්නේ. විදේශ රටවලට ධන ගහන එකේ සීමාවක් නැහැ. ඩොලර් හිඟය සමග නිර්මාණය වූ ඉන්ධන අර්බුදය පැය ගණන් විදුලිය කැපීම දක්වා දීර්ඝ වෙලා. පවතින තත්ත්වයේ හමුවේ හෙටවන විට දහවල් කාලයේ පැය 3.5ක් සහ රාත්‍රී කාලයේ පැයක පමණ විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇති බවට විදුලි ඉංජිනේරුවන් සැක පළ කරනවා. මෙරට දෛනික විදුලි අවශ්‍යතාවය සතියේ දිනවල දහවල් කාලයට මෙගාවොට් 2250ක් රාත්‍රී කාලයට නම් එය මෙගාවොට් 2650ක් දක්වා ඉහළ යනවා. සති අන්තයේ විදුලි අවශ්‍යතාවය තරමක් අවම වූ ඊයේ දින පැවති අඳුරු කාලගුණික තත්ත්වයේ හමුවේ මෙරට විදුලි ඉල්ලුම අනෙකුත් සති අන්ත දිනවලට වඩා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනේ ජාතික විදුලි බල පද්ධතියට ගල්ලංගුරු බලාගාරවලින් 75.4% ප්‍රතිශතයක් එක් කර ඇති අතර ජල විදුලි බල ගාරවලින් 22.07% ප්‍රතිශතයක් පද්ධතියට එක් කර තිබෙනවා. පුනර්ජනනීය බලශක්ති ආශ්‍රිතව 22.53% ප්‍රතිශතයක් ජාතික විදුලි බල පද්ධතියට එක් කර ඇති අතර ඉන් 22.15% ප්‍රතිශතයක් සුළං බලය ආශ්‍රිතව නිපදවා ඇති බවයි ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ. ඩීසල් හා දැවි තෙල් සංචිත අවසන් වීම හමුවේ අද උදෑසන සිට කෙරවල පිටිය යුගදනවි බලාගාරයේ මෙගාවොට් 270ක් සහ සපුගස්කන්ද ඒ සහ බී බලාගාර වලින් මෙගාවොට් 100ක් ජාතික විදුලි බල පද්ධතියට අහිමි වී තිබෙනවා. මීට සති දෙකකට පමණ පෙර ඩීසල් අවසන් වීම හමුවේ කැලණිතිස්ස බලාගාරයෙන් ජාතික පද්ධතියට එක් කරන ලද මෙගාවොට් 130ක් අහිමි වූ අතර එම හිඟය තව දුරටත් පවතිනවා. එමෙන්ම තවත් කුඩා ඩීසල් බලාගාර දෙකකින් ජාතික විදුලි බල පද්ධතියට එක් කරන ලද මෙගාවොට් 40ක්ද ඩීසල් අවසන් වීම හමුවේ ජාතික විදුලි බල පද්ධතියට අහිමි වුණා. ඒ අනුව ඩීසල් හා දැවි තෙල් අවසන් වීම හමුවේ බලාගාර අක්‍රිය වීම හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට මේ වන විට අහිමි වී ඇති විදුලි ධාරිතාවය මෙගාවොට් 540ක්. මෙම තත්ත්වයේ හමුවේ විදුලි ඉල්ලුම සපුරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් හෙට දිනේ විදුලි කප්පාදුවක් සිදු කිරීමට බොහෝ විට අවකාශය පවතින බවයි ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. ඒ අනුව උදෑසන 8 සිට සවස 6 තෙක් කාලයේදී පැය 3.5 කාලයකට සවස 6 සිට රාත්‍රී 10 තෙක් පැයක කාලයකට විදුලි කප්පාදුවක් සිදු කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ. මේ අතර මාර්තු මාසයේ වර්ෂාව ලැබුණොත් විදුලි අර්බුදයට විසඳුම් ලැබෙන බවයි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කරන්නේ. ඇත්තටම මේ වියලි කාලගුණය අපට අගුණයි. ජල සැපයීමට ඒ වගේම විදුලි බලයටත් අගුණයි. කොහොමත් මාර්තු මාසේ වහින්න පටන් ගත්තොත් මේ කතාව ඔක්කොම ඉවරයි. දැන් මේ මාසෙත් එක වැස්සක් ආවා. දැන් ඊයේත් පෙරේද වහින්න ළඟ වගේ තිබුණා. ඉතින් අපි බලමු වැස්ස ආවොත් ආශිර්වාදයක්. පසුගිය ආණ්ඩුව ඉදිරිය ගැන හිතලා කටයුතු කළා නම් මේ වන විට විදුලි අර්බුදයක් ඇති වෙන්නේ නැහැ කියලා රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. පැය 24න් පැය 22ක් විදුලිය කපපු රටක් මේක එදා 2001 ආණ්ඩුව කාලේ. අද වෙනකොට පැය විනාඩි 45ක් විදුලිය කපන්නේ මේ ආණ්ඩුව මේක කැමැත්තෙන් කරන වැඩක් නෙමෙයි. ජලාශවල ජල මට්ටම අඩු වෙනකොට ගැටලුවක් තියෙනවා. තෙල් වලින් දුවන බලාගාර රාශියක් තියෙනවා. පහුගිය කාලේ මේ විසඳුම් හොයලා කටයුතු කරා නම් අද මේ
තැනට පත් වෙන්නේ සෑම රජයක්ම සිය ප්‍රතිපත්ති ප්‍රකාශවල පුනර්ජනනීය බලශක්තිය ගැන කතා කළත් රටට වෙච්ච දෙයක් නැහැ කියලා ලංකා විදුලි පොදු සේවක සංගමය පවසනවා පහුගිය රජයන් දෙක තුනම අපි දැක්ක උන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන තුල කතා කරනවා පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනයකින් සම්බන්ධයෙන් හැබැයි අපිට පේනවා විදුලි බලවලින් නිලධාරීන් මේකේ වෘත්තිකයෝ මේ වැඩේ කරන්න දෙන්නේ නැහැ ආණ්ඩුවේ දුර්වල මූල්‍ය කළමනාකාරීත්වය හින්දා රටේ මිනිස්සුන්ට විදුලියක් අපවාදුව ලැබෙනවා වගේම මේ රටේ නිදහස් අධ්‍යාපනය ඉගෙනගත්ත නිලධාරීන් සහ වෘත්තිකයෝ හින්දා අපිට අමාරු අවස්ථාවේදී ගොඩ යන්න දෙපිච්ච chance එක නැති කරලා තියෙනවා 2021 12 තුන්වෙනි ඉංජිනේරු සංගම වෘත්ති ක්‍රියාමාර්ගයක් ගන්නවා අකුරට වැඩ කිරීමේ වෘත්ති ක්‍රියාමාර්ගය ඒ ඉල්ලීම් ඉෂ්ට නොවන තැන රටනම ලයිට් කැපුවා අපිට පේන්නේ ජනාධිපතිවරයා ඒ අසාධාරණයට විරුද්ධව විදුලි පාරිභෝගිකය වෙනුවෙන් සටන් කර බව ඔහු දන ගැහුවා මේ මාෆියාව ඉස්සරහ මේ අවුරුද්දේ මේ විදුලි මාෆියාවට යට නොවුනා නම් අඩු ගානේ ලබන අවුරුද්ද විදුලි කපන්න තියෙන තැනක් හදා ගන්න තිබ්බා පාස්කෝ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ඉතා උදාසීනයි ජනතාවගේ බලාපොරොත්තු කිසියම් හෝ දිනක ඉටු වෙයි කියලා පවතින්නේ බරපතල සැකයක් විශේෂ ජාතික කතෝලික කමිටුව අද මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසුවා මේ අතර සාක්ෂි සැඟවීමට උත්සාහ දරන බවට රජයට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි අධිකරණ අමාත්‍ය අලි සප්රි මහතා ප්‍රකාශ කළේ සිය රාජකාරී පැහැර හැරීම තුලින් 2009 වසරේ අප්‍රේල් මාස 21 වන දින පාස්කෝ ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ බවට චෝදනා ලැබ සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ හිටපු පොලිස්පති පූජි ජයසුන්දර මහතා කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නිදොස් කොට පසුගියදා නිදහස් කරනු ලැබුවා. ඊයේ දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ග්‍රන්ථ එළිදැක්වීමේ වැඩසටහනකට වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ එක්වමින් කාර්දිනල් හිමිපාණන් සඳහන් කර සිටියේ පවතින තත්ත්වයේ හමුවේ රජය සහ නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව මගින් 2021 වසරේ ජනවාරි 31 වන දින නිකුත් කරන ලද අවසන් වාර්තාවේ ඉදිරිපත් කර තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආරම්භය උදාසීන සහ උද්‍යෝගයෙන් තොර තත්ත්වයක් පෙන්වන බවයි එම විශේෂ කමිටුව පවසන්නේ. මේ පිළිබඳව සලකා බැලීමේදී මේ අවස්ථාවේ අපේක්ෂා භංගව කලකිරිය සිටින සිය ජනතාවගේ කිසිදු බලාපොරොත්තුවක් කිසියම් හෝ දිනක ඉටු වීම පිළිබඳ බරපතල සැකයක් මතුවන බවයි මෙම කමිටුව පවසන්නේ. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජි ජයසුන්දර කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නිදොස් කොට නිදහස් කිරීමේ තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර පටන් නීතිපති දෙපාර්තමේන්තුව මගින් ගොනු කරන ලද චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට රාජ්‍ය අසමත් වන නිසා චෝදිතීන් නිදොස් කොට නිදහස් කිරීමේ වැඩි සම්භාවිතාවයක් ඇති බවට නීති විශේෂඥයින් පෙන්වා දුන් අවස්ථා මාධ්‍ය බොහොමයක් වාර්තා කර තිබූ බව මෙම ලිපියේ සඳහන් වෙනවා. අපරාධමය පැහැර හැරීම පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පැවරීම පිළිබඳව සලකා බලන ලෙසට අදාළ කොමිෂන් සභාවිතා ස්ථිරව සහ පැහැදිලිව නිර්දේශ කොට තිබේදී පවා ඒ පිළිබඳව සලකා බැලීමටවත් මේ දක්වා කිසිදු පියවරක් ගෙන නැති බව විශේෂ ජාතික කතෝලික කමිටුව පෙන්වා දෙනවා. අපි දකිනවා මේ නඩුව ඒ තරම් බලවන්තව දාපු නඩුවක් නෙමෙයි. ඒක නිසා තමයි මේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලම කියනවා මේ දෙදෙනාට විරුද්ධව පවරා ඇති නඩු ඔප්පු කරන්නට තරම් පැහැදිලි සාක්ෂි නොමැති නිසා තමයි මේ අයව නිදහස් කරන්න කියලා. ඒ කරුණ ඇත්ත. එතකොට මේ පිළිබඳව හිටපු නීතිපති දප්පුල මහත්මයා පිළිබඳව අපට බැරෑරුම් සැකයක් මතු වෙනවා. එතුමාව පත් කරන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. එතකොට මේ නඩුව පැවරුවේ හිටපු නීතිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාව බේරා ගැනීමේ ආරක්ෂා කර ගැනීමේ අදහසින්ද කියලා අපිට සැකයක් මතුවෙනවා. ඒ වගේම තමයි ඔහු ජනාධිපති කොමිසමේ නිර්දේශයන් ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරන්නටත් අපොහොසත් වෙලා තියෙනවා. ඒ වගේම එක තැනකදී එතුමා විශ්‍රාම යන මොහොතේදී කියනවා මේ පාස්කු ප්‍රහාරයේ පිටිපස මහක්‍රම කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. මේ නඩුවේ ප්‍රධාන චූදිතීන් බවට පත්වෙන්නට ඕනේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ නිලන්ත ජයවර්ධන මහත්මා. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ පිළිබඳව විවිධ පාර්ශ්වයන් එල්ල කරන චෝදනාවන්ට අද අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පිළිතුරු ලබා දුන්නා.
මංගිතන්නේ දාම නඩු අහගෙන යනවා ප්‍රධාන චූදිතයන්ට විරුද්ධව ඒ දැන් පෙරේදා තිබුණු නඩුවේ නඩුව දැම්මේ අද චෝදනා ගොනු කරේ හිටපු නීතිපතිතුමා ඉන්න කාලේ ඉතින් එතුමන්ලා තමයි නඩු තීරණය කරලා දාන්නේ රජයට අද චෝදනා හදන්න බෑනේ රජයට පුළුවන් මේ විමර්ශන ටික හදන්න කියන එක විතරයි ඊට පස්සේ මොන විදිහට චෝදනා කරන්නේ කොහොමද සාක්ෂි මෙහෙවන්නේ කියන රජයට පාලනයක් නැහැ ඒක නීතිපතිතුමා ස්වාධීනව කරන දෙයක් රජයේ පැත්තෙන් කළ හැකි සියල්ල අපි කරලා තියෙනවා එතුමා කියනවා ඔබතුමන්ලාගේ රජය සාක්ෂි සංගවනයි සාක්ෂි සංගවන්න හේතුවක් නැහැ හැමදේම ඉලිය තියෙනවා ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි කියලා හිතන ලේකන කීපයක් නීතිපතිතුමා හා ජනාධිපතිතුමා අතර තියෙනවා ඒක ජනාධිපතිතුමා තීරණය කරයි ඒකත් එලියට දාන්න ඕනද කියලා මුත් ඒකේ සාක්ෂි සඳහන්වත් අධිකාරියෝ මේව කරන්නවත් කියලා හංගවන්න දෙයක් නැහැ ඒක නීතිපතිතුමා අනිවාර්යයෙන්ම දැන් නඩු දාලා තියෙනවානේ ප්‍රධාන චූදිතයෝ 26 දෙනෙකුට විරුද්ධව ප්‍රධාන නඩුවක් දාලා තියෙනවා ඒක විමසීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණයක් නිර්මාණය කරලා තියෙනවා ඒකේ නඩු අහන එක ළඟදිම සිද්ධ වෙයි බොහෝ විට මේ අතර අද කළුතර පැවති දේව මෙහෙයකට එක්වමින් කොළඹ අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් රටේ වත්මන් තත්ත්වය පිළිබඳව මෙලෙස අදහස් පළ කළා බලන්න අද අපේ ශ්‍රී ලංකාව තුල සමාජය තුල විවිධාකාර විෂමතා අපි දකිනවා මිනි මැරුම් හොරකම් අසාධාරණය අයුක්තිය නීතියක් නැතිකම බලවතුන්ට තියෙන විශේෂ වරප්‍රසාද දූෂණය භීෂණය මේ වගේ දේවල් සමාජයේ ආයිස්සරයක් හිස ඔසවාගෙන යන කාලයක් අපිට උදා වෙලා තියෙනවා අපේ යුතුකම මේක වෙනස් කරන්නට කටයුතු කිරීමයි යහපත් දේ පමණක් තෝරා ගන්නට කටයුතු කිරීමයි හරි දේ කරන්නට තීරණය කරමු දූෂණය සහ හොරකම පිටු දකින්න සමාජය තුල මීට වඩා වැදගත් කමක් ඇති සමාජ පරිසරයක් බිහි කරන්නට කැප වෙමි. රසායනික පොහොර ඉලා දෙගින් දිගටම අරගල කළ ගොවීන් දැන් කාබනික වගාවට යොමු වෙමින් සිටිනවා. සමහර ගොවීන් කාබනික පොහොරින් සාර්ථක අස්වැන්නක් ලබාගෙන ඇති අතර ඇතැම් ගොවීන් කාබනික පොහොර තවදුරටත් ප්‍රතික්ෂේප කරනවා. මේ අතර ඉදිරි යලකන්නියට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබා දීමට පියවර ගන්නා බවයි අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසන්නේ. කාබනික නොවන වගාවන්ට විවෘත වෙළඳපොළ හරහා රසායනික පොහොර මිලදී ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ශේහන් සේම සිංහ මහතා ප්‍රකාශ කළේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාබනික පොහොර සංකල්පයට සමහර ප්‍රදේශවල ගොවීන් දැන් හුරු වෙමින් සිටිනවා. තවත් ගොවීන් පිරිසක් චෝදනා කරන්නේ රජය තුන් කාබනික පොහොර යොදා සිදු කළ වගාවන්වල අස්වැන්න අඩු වී ඇති බවටයි. මේ තිබ්බටුවාගම ගොවීන් කාබනික පොහොර යොදා සාර්ථකව සිය වගාවන් පවත්වාගෙන යන ආකාරයයි. මේ වන විට එමු ගොවීන් සිය අස්වනු නෙලීමද ආරම්භ කර තිබෙනවා. අස්වනු නෙලන අවස්ථාවට සහභාගී වීම සඳහා රාජ්‍ය මාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාද පැමිණ සිටියා. ඉදිරි කන්නේ තුලදී නිවැරදිව පොහොර භාවිතාව පිළිබඳව ගොවි ජනතාව දැනුවත් කිරීමත් බෙදා හැරීමත් ඉතාම වැදගත් වෙනවා. ඒ අනුව කාබනික පොහොර රජය විසින් නොමිලේ ලබා දෙන්න කටයුතු කරනවා. කාබනික නොවන වගාවන් වලට යනමනම් ගොවි මහතුන්ට විවෘත වෙළඳ පොලේ රසායනික පොහොර මිලදී ගැනීමටත් අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. රසායනික පොහොර භාවිතයෙන් කරන ලද වී වගාවේදී ලැබුණු අස්වැන්නට වඩා මෙම අස්වැන්න බරින් වැඩි බවයි ගොවීන් පවසන්නේ. අපි සාර්ථක විදිහටම කාබනික වගාවෙන් අපිට වැඩි අස්වැන්නක් ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. වැඩසටහන හොඳයි. හොඳටම කරලා තියෙනවා. ආදායම හොඳම මට්ටමින් තියෙනවා. මේ අතරේ රත්නපුර කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අක්කර 15කින් සමන්විත වෙල්යායක් කාබනික පොහොර සහ දියර පොහොර භාවිතයෙන් සාර්ථකව වගා කර තිබෙනවා. ගොඩක් වෙලේ කාබනික පොහොර දාලා දීලා දීච්ච දියර පොහොර ගැහුවා වගේම පත් පාට කුඩු දීලා තිබුණනේ. ඒ විදිහේව තමයි පාවිච්චි කළේ. රසායනික පොහොර මැත්තේම අපිනවට අපි බලාපොරොත්තු වෙනවට වඩා කාබනික පොහොර හදලා අපි මේ විදිහට කරගෙන යනවනම් අපිට මේක කරගෙන යන්න පුළුවන් කියලා. රසායනික පොහොර අපිට හම්බෙලා නැහැ. කුෂ්කර්මෙන් හම්බෙච්ච කාබනික පොහොර තමයි භාවිතා කරේ. ගියාට සාපේක්ෂව මේ සැරේ අස්වැන්න හොඳයි. රටේ ගොවි මහතුරන් කියන්නේ තියෙන්නේ කුඹුරට අත්තර ඉන්න බා කුඹුරට කරන්න. කාබනික පොහොර භාවිතය හොඳයි. ඒක අපිට හුරු නැති කමක් තියෙනවා. අන්න එක තදාගෙන ඉදිරියට යන කියන තමයි කියන්නේ තියෙන්නේ. අස්වැන්න කියලා ලොකු අඩුවක් කියන්නත් නැහැ. වෙනදා ප්‍රමාණයම වාගේ අස්වැන්න තියෙනවා. ලොකු වෙනසක් නැහැ. සියලුම දෙනා කාබනික පොහොර 90% විතර තම තමන්ම නිෂ්පාදනය කරගත්තා. ඉතිරි අය මේ ගමේම නිෂ්පාදනය කරපු තැන් තියෙනවා කාබනික පොහොර මිල දී ගන්න ඒවෙන් ගත්තා. ඒව දාලා තමයි මේ කුඹුරු ආයම මේ විදියට සස්ත්‍රිකව තියෙන්නේ.
කාබනික පොහොරිය දා සමහර ගොවීන් සාර්ථකව සිය වගාවන් පවත්වාගෙන යන අතර වඳුරඹ මහායාය ප්‍රදේශයේ ගොවීන් සිය වගාවට සිදු වූ හානිය පිළිබඳව පවසමින් චෝදනා එල්ල කරනවා. මෙන්න මේ කරලේ හැටිනේ මේ කොම්පෝස් දාපු ඒවා. මෙන්න වෙනදම ඊටත් වඩා ලොකු ගොයම් කරලක් මේ වෙලේ තියෙනවා. කිසිම තේරුමක් නැහැ මේක මේ කුඹුරු එකට එකක් පාළුව කපලා දෙනවට වඩා කපලා දෙන වියදම නැහැ මේ කුඹුරු. ඒවත් හොඳ කුඹුරක් නැහැ. වියදම යන වීකුරණයක් කරන්න සෑහෙන ගාණක්. මේ මුදලවත් අපිට ගන්න බෑ මේ සරේ භාගයක් අඩුයි. අපි අනිත් පාර නම් ගොවිතැන් කරන්න නැහැ රජේ පොහොර ටික දෙන්නේ නැහැ. ලබන වාරි කුඹුරු කල්ල දෙරුමක් නැහැ. වීකුරණයක් කාන් රුපියල් 1000ක් ගන්න. කපන් රුපියල් 1000ක් ගන්න. බෙහෙත් ටැංකියක් ගහන්න රුපියල් 300ක් ගන්නවා. බෙහෙත් ටැංකියේ බෙහෙත් වල රුපියල් 500ක් වෙනවා. ඒ ගහන්න බෙහෙතුත් නැහැනේ. මේ අතර කාබනික පොහොර පමණක් යොදා ගනිමින් වගාවන් පවත්වාගෙන යාමට හැකියාවක් නැති බවයි සමස්ත ලංකා කෘෂිකර්ම උපදේශකවරුන්ගේ සම්මේලනයේ සභාපති එම් උදේසිරි මහතා පවසන්නේ. අපි රජයට සහ අපේ බලධාරීන්ට බලපෑම් කරමින් ඉන්නවා නිවැරදි මාවතකට මේක හසුරවන්න. අපි කිසිම තැනක කියන්නේ කාබනික පොහොර පාවිච්චි කරන්න එපා කියලා. කාබනික පොහොර පාවිච්චි කරන්න, දේශීය බීජ නිෂ්පාදනය කරන්න, දේශීය බීජ සුලභ කරන්න, අත්තිකාරම් බීජ හදන්න, ලියාපදිංචි බීජ හදන්න, ඒවා ගොවිපල් තුල ක්‍රියාත්මක කරන්න. එතකොට දේශීය බීජ හැදෙනවා. ඒ වැඩපිළිවෙල තුල දේශීය ගොවියාට බීජ දෙන්න පුළුවන්කම තියෙනවා. ව්‍රාජංගනී ජලාශයේ ගොවි ව්‍යාපාරිකයින්ට සියලුම කණ්ඩවලදී හොඳින් ගොවිතැන් කටයුතු සිදු කරගෙන යාම සඳහා ඇලමාර්ග සහ අවශ්‍ය පාලම් ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කර තිබෙනවා. ඒ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වය. යල්කණ්ඩේදී සතියක් පාදිනු කර ගන්න අවශ්‍ය නැහැ. එන යල්කණ්ඩේදී ඒ අවශ්‍ය පොහොර හැම වර්ගයක්ම කාබනික පොහොර වෙන්න පුළුවන්, අනිත් පොහොර වෙන්න පුළුවන්. ඉතාම සුලභව ජනතාවට ලබා ගන්න පුළුවන් විදිහට ඒ කටයුත්ත සකස් කරලා තියෙනවා. එඳ යල්ප කණ්ඩින් පස්සේ ආයේ මේ රටේ පොහොර හිගයක් කිසිසේත්ම ඇති වෙන්නේ නැහැ. යුර්ත වෙලඳ පොලෙන් පොහොර ගන්න පුළුවන් විදිහට, කාබනික පොහොර නොමිලේ ලබා දෙන්න පුළුවන් විදිහට ඒ සියලුම වගා කටයුතු කරන්න අවශ්‍ය වැඩපිළිවෙල මේ වෙනකොට සකස් කරලා තියෙනවා. කල්චරල් සෞභාග්‍ය සංස්කෘතික ප්‍රසංගය සහ ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් වුණා. ප්‍රදර්ශනය පැවැත්වුණේ නෙළුම්පොකුණ රංගහලේදී. බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ජාතික උරුම ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සහ අනුබද්ධ ආයතන එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබෙනවා. ශ්‍රී ලාංකීය ප්‍රෞඪත්වය සහ සංස්කෘතික අනන්‍යතාවය සුරක්ෂිත කිරීම, විදේශ රාජතාන්ත්‍රික සම්බන්ධතා ශක්තිමත් කිරීම, අද්විතීය ස්ථාන ප්‍රවර්ධනය සහ සංස්කෘතික උරුම අනාගත පරපුරට පවරා දීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කර තිබෙනවා. රාජතාන්ත්‍රික නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් සංස්කෘතික ප්‍රසංගය ඊයේ පස්සුරේ නෙළුම්පොකුණ මහින්ද රාජපක්ෂ රංගහලේදී ආරම්භ වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ දැනට විදේශ රාජ්‍යයන් 48ක් සමග සංස්කෘතික සහයෝගතා ගිවිසුම් 48ක් අත්සන් කර තිබෙනවා. සංස්කෘතික අමාත්‍යාංශයට අයත් ආයතන, මධ්‍යස්ථාන සහ ජනකලා කේන්ද්‍රයේ නර්තන හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් නර්තන කිහිපයක් මෙහිදී ඉදිරිපත් කළා. මේ අතර කෝට්ටේ කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව මගින් වැලිගම දෙනිපිටිය ශ්‍රී ගංගාතිලක මහා විහාරාධිපති මැද්දවත්තේ සෝරතනා හිමියන් වහන්සේ වෙත විමල කීර්ති ශ්‍රී විජිත ගෞරවනාමය සහිත දකුණු පළාත් උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීමේ සන්නස්පත්‍රය ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්සුරුවේ සිදු වුණා. කෝට්ටේ රජමහා විහාරයේ පිහිටි කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී මහා සංඝ සභාවේ උපෝසථාගාරයේදී මෙම සන්නස්පත්‍රය ප්‍රදානය කිරීම සිදු වුණා. ශ්‍රී ලංකා කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අග්මහා පණ්ඩිත අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානායක ස්වාමින් වහන්සේ විසින් දකුණු පළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීමට අදාළ සන්නස්පත්‍රය මැද්දවත්තේ සෝරත ස්වාමින් වහන්සේ වෙත පිළිගන්වනු ලැබුවා. එන අතරු ඊට අදාළ විජිනිපත කථානායක මහින්දයාපා බෙවර්ධන මහතා පිළිගන්වනු ලැබුවා. දකුණු පළාත් උප ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ මැද්දවත්තේ සෝරත ස්වාමින් වහන්සේ වෙත අෂ්ට පරිස්කාර පූජා කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නායක ස්වාමින් වහන්සේට විශේෂ තිරණයක්ද පිළිගන්වනු ලැබුවා. මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍ය ඩලසලහ පෙරුම මහතා දෙක්ව සිටියා. මේ අතර ජනාධිපති ලේකම් ධුරයට ගාමිණී සෙනරත් මහතා පත්වීමත් සමග ජනාධිපති කාර්යාලයේ සේවා කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් ව්‍යුහාත්මක වෙනස්කම් කිහිපයක් සිදු කර තිබෙනවා. ජනාධිපති අරමුදල මහජන සම්බන්ධතා ඒකකයේ ඇතුළු ජනතාවට ඍජුව සේවා සැපයන ඒකකයන්හි තනතුරු සඳහා නව නිලධාරීන් පත් කර තිබෙනවා. නව ජනාධිපති ලේකම්වරයෙකු පත්වීමත් සමග මෙලෙස ගනු ලැබූ පරිපාලනමය වෙනස්කම් සඳහා පුද්ගල නාමයන් යොදා ගනිමින් වැරදි අර්ථකථනයන් දීමට ඇතැම් සමාජ මාධ්‍යන් උත්සාහගෙන ඇති බවට දක්නට ලැබෙන බවත් ඒවා සාවද්‍ය බවත් ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද යාපනය නල්ලූරු කෝවිලට පැමිණ ආශිර්වාද ලබා ගත්තා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද යාපනයේ නල්ලූර් කෝවිලට ගොස් ආගමික වතාවත්වල නිරත වුණා. එම අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා, රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර සහ දුමින්ද දිසානායක යන මහත්වරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන පෙළේ නායකින් රසක් එක්ව සිටියා. ත්‍රස්තවාදී වෙනුවෙන් ඇති කරපු ඒ නීතිය සංශෝධනය විය යුතුයි කියලා මතය අපි ඉන්නවා. අද තියෙන්නේ ආයුධ අරන් ගහගන්න එක නෙමෙයි ඊට වැඩිය නවීන ත්‍රස්තවාදයක් තියෙනවා. ඒ නිසා ඒකට ගැළපෙන විදියට නීතිය සංශෝධනය විය යුතුයි. නමුත් දරදඬු නීතියක් ලෙස මිනිස්සු අවුරුදු ගණන් හිරේ දාගන්න නීතියකට අපි ඉඩ දෙන්න හොඳ නැහැයි කියන මතය තමයි අපි ඉන්නේ. ඒ නිසා සම්පූර්ණයෙන් ඉවත් කරනවද නැද්ද කියන එක කාරණයක්. නමුත් අපි පක්ෂයක් විදිහට අපේ අදහස තියෙන්නේ ඒ දරදඬු නීති ටික ඉවත් කළා. මීට වඩා නවීන නීති පද්ධතියට අවශ්‍ය කරන නීති අනිවාර්යෙන් ගෙනා යුතුයි. මොකද ත්‍රස්තවාදය කොයි වෙලේ ඇති වේද කියලා අපි කාටවත් කියන්න බෑ. එය යාපනයේද, කොළඹද, උතුරේද, දකුණේද, නැගෙනහිරද කියන ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ. ඒ ප්‍රශ්නේ අපි අනිවාර්යෙන් රජයක් විදිහට විසඳුමක් ලබා දිය යුතුයි. දැන් දේශපාලන වේදිකාවේ නැසුණු කතා. රටට බෝම්බ තර්ජනයක් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන් කියලා කටකතා පැතිරෙනකොට රටේ ආරක්ෂක ලේකම්වරයා විදියට මම රටේ ජනතාවට කිව්වේ ජාතික ආරක්ෂාව තහවුරු කරලා තියෙන්නේ කාටවත් බය වෙන්න දෙයක් නැහැ. එකම දේ සෞඛ්‍ය අංශ වලින් දෙන උපදේශ පිළිපැදලා ඒ උත්සව අවස්ථාවලට සහභාගී වෙන්න. අවුරුද්දේ දවස් 365 දවසනම ගැලපෙන විදියට ආරක්ෂාව සංවිධානය කරලා තියෙන්නේ. චෝදනා 800ක් ගොනු කරා කිව්වට එක චෝදනාවක්වත් ඔප්පු කරගන්න බැයි නම් ඒකෙන් සමාජයටවත් වින්දිතයන්ටවත් යුක්තියක් ඉෂ්ට වෙන්නේ නැහැ. මහමලකරුව අධිකරණයේ ඉදිරිපිට ගෙනල්ලා චෝදනා ඔප්පු කරන්න බැයි නම් කුමන්ත්‍රණකරුවන්ව අධිකරණයේ ඉදිරිට ගෙනල්ලා චෝදනා ඔප්පු කරන්න බැයි නම් ඒකෙන් යුක්තියක් ඉෂ්ට වෙන්නේ නැහැ. බුහුල් හොරා කරෙන් දෙන එකෙන් තත්ත්වයට අද ආණ්ඩුව පත් වෙලා තියෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කාරණාවේදී ද ආණ්ඩුව හදන්නේ මේ සිද්ධි යට ගහන්න නම් කවදාකවත් ඒක එහෙම වෙන්නේ නැහැ. අවසානයේ අපේ රටේ ජනතාවට තමයි මේ විඳවන්න වෙන්නේ. පාලකයන්ට නෙමෙයි. මේගොල්ලෝ කරගන්න බැරුණාම දමල යයි. ඉන්දියාවෙන් අතපාලා අපිට අවශ්‍ය තෙල් ටික ගෙන්න ගන්න. එහෙමනම් මොකක්ද ඊළඟට වෙන්නේ අපිට? IOC එක කියන විදිහට අපිට ඒ බෙරපදේට නටන්න සිද්ධ වෙනවා. එහෙනම් අපේ තෙල් වල ඒකාධිකාරය සම්පූර්ණයෙන්ම ඉන්දියාවට ලබා දීමන සමයි. ගම්මන්පිල ඇතුළු රජය අද මේ පෙන්නන නාට්‍ය අවසාර ප්‍රතිඵලය. ප්‍රතිකාරය ලෙඩේට වඩා දරුණු වෙනවා. IMF යාම කියන්නේ ප්‍රතිකාරයක් නම් ඒ ප්‍රතිකාරය ලෙඩේට වඩා ලෙඩාට දරුණු වෙනවා. එන්සා තමයි කබ්‍රාල් මහත්තයා කියන්නේ කිසිසේත් IMF එකට යන එක අපගේ ඊළඟ විකල්පය නෙමෙයි. අපි කියන්නේ කැමැති කරුණාකරලා අපිට ප්‍රශ්න කියන්න එපා. මේ ආණ්ඩුව බාරගත්තේ උදේ ගම්මන්පිල මහත්තයලගේ ප්‍රශ්න අපි අහන්න නෙමෙයි. ගාමිණි ලොකුගේ මහත්තයලගේ ප්‍රශ්න අපි අහන්න නෙමෙයි. රටේ ප්‍රශ්න විසඳන්න ආණ්ඩුව බාරගන්න පුයගේ ප්‍රශ්න අහගෙන ඉන්න මේ රටේ මහ ජනතාවට සිද්ධ වෙලා තියෙනවා. අවුරුදු දෙකකට විශේෂයෙන් මතිකරු ජනාධිපතිතුමා මේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීම පිළිබඳව අන්තර් අමාත්‍යාංශ කමිටුවක් මුදල් අමාත්‍යතුමාගේ සභාපතිත්වයෙන් පත් කරලා තිබෙනවා. සමස්තයක් වශයෙන් භාණ්ඩ සුලභ කරලා මිල පාලනය කිරීමේ ඉලක්කයක් ඇතුව අපි ඒ කාර්යභාරය කරනවා. ඔය ආණ්ඩුව ඇමතිවරු කුලල් කා ගැනීම නම් ඉතින් මේ රටේ ජනතාවට සත පහක වැඩක් නැහැ. මොකද ඒකෙන් බඩ පිරෙන්නේත් නැහැ, හිත පිරෙන්නේත් නැහැ. මම නම් මේ රටේ රාජ්‍ය නායකයා, මම නම් ආණ්ඩු පක්ෂ ප්‍රධානියා. මේ රාජ්‍ය මතිකන්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපතිකන් සියල්ලගෙම ගලවලා ජනතාව විසරා වගකීම් සහිතව හැසිරෙන කෙන පණිවිඩය දෙන්න ඕනේ. පළාත් සභාවලට ඉස්සේ බොහෝ විට රජයේ පවත්වන්නට බලාපොරොත්තු වෙන්නේ ප්‍රාදේශීය සභා මැතිවරණය. සංධානගත වීම අවශ්‍ය වෙන මොකද දැන් තියෙන දේශපාලන ප්‍රවණතාවයන් ගැන බලනකොට සංධානගත වෙන්නේ නැතුව කිසිම පක්ෂයකට ජයග්‍රහණයක් මේ මැතිවරණ ක්‍රමයන්ටදී ලබා ගන්න අමාරුයි. මේ රටේ තෙල් මිල ලංකා ඉතිහාසෙ වැඩිම ගානට වැඩි වෙන්න යනවාද? දැන් ඇමතිවරයා ඇත්තම දැන් කරමින් ඉන්නේ මේ රිපෝටර්ලගේ කාර්යභාරය. විහිගේ ලොකුම අනතුර තමයි මේ ගම්මන්පිල වගේ විහිළුකාර ඇමතිරු නිසා අවසානයේ තෙල් වලට හිලව් වශයෙන් උදිරිබල මණ්ඩලයේ භාගයකට ඉන්දියාවට දෙන්න ඉඩ තියෙනවා. මේ කාල පරිච්ඡේදයේ තුල ආර්ථික ක්‍රියාදාමයන් ලෝකෙ පුරා අඩපණුණා. පසුබෑමකට ලක් වුණා. ගමනාගමනේ නැවතුණා. ලෝකේ භාණ්ඩ ප්‍රවාහනයේ නැවතුණා. නිෂ්පාදනය අධිකර ගන්න තිබුණ හොඩක් ක්‍රියාදාමයන් අඩපණුණා. රට කරන, රට හදන අපේ විරුවා, වැඩ කරන අපේ විරුවා, දියසෙන් කුමාරයා ආපු ගමන් ඔක්කොම අන පිට හරවල කෙලින් කරලා ගනී කියලා තමයි හිතුවේ. පොම්බල නක්ගල පෙන්වුවේ එහෙම තමයි නේද? අපිත් හිතුවා ලොක්කා මොන හරි කරයි කියලා. අන්තිමට ලංකාවේ පහළ වෙච්ච අන්තිම දුර්වල අසාර්ථකම අසාර්ථක නායකයා.
නිදන්ගත රෝග සහ වෙනත් සංකූලතා ඇති රෝගීන් ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය පිළිබඳ සැලකිලිමත් විය යුතු බව විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසනවා. මේ අතර කොවිඩ් එන්නත ලබා ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව පසුපස යාමට ආණ්ඩුවට සිදු වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුකැල්ල මහතා ප්‍රකාශ කළේ. මගේ විශ්වාසය තමයි අපිට මේ තරමට හරි යම් කිසි විදිහේ සාහනයක් ලැබෙන්නේ. බිරිසාවක් ඇදුනා වගේ ඇදුනා කියලා පළවෙනි අද්දක සාර්ථකව කරලා 100%ක්ම අට ආසන්න ගානකට කරපු නිසා එහි ප්‍රතිඵලයක් හැටියට තමයි අනිකුත් තියෙන බලපෑම් එහෙම නැත්නම් අනිකුත් වෛරල් තියෙන ඔය කියන බලපෑම් වල ඔය කියන හෙම්බිරිසාවක් වගේ වෙන්න එක හේතුවක් හැටියට ඒ නිසා මම හිතනවා යම් කිසි විදිහේ හිතන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නවනේ එයාය මේ එන්නත ලබා ගන්නේ කියලා ඉදිරියේදී තවත් වෙනත් ක්‍රම සමහරක් විට අනුගමනය කරන්න සිද්ධ වෙනවා ලෝකේ මම හිතන්නේ එක රට බොහෝ රටවල් මිනිස්සු යනවා ආණ්ඩු පස්සේ අපිට එන්නත ලබා දෙන්න කියලා කරුණා කරලා ලංකාව තමයි ආණ්ඩු යනවා මිනිස්සු පස්සේ එන්නත ගහගනින් කියලා. ඉතින් අපි ඒක කරගෙන යනවා පුළුවන්. මේ අතර නිදන්ගත රෝග සහ වෙනත් සංකූලතා ඇති රෝගීන් ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය පිළිබඳව සැලකිලිමත් විය යුතු බව විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසනවා. මේ වෙන විට මේ ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය ඉතාමත්ම සීග්‍රෙන් පැතිරීමේ අවදානමක් රට පුරාම ක්‍රියාත්මක වෙන බව අපිට පැහැදිලි තොරතුරු වලින් දැනගන්න ලැබිලා තියෙනවා. පවුලේ එක සමාජිකෙක් නොවි බොහෝ සමාජිකයන් මේ වෙන විට රෝග ලක්ෂණ පෙන්වුම් කරමින් සිටින බවත් පැහැදිලිවම දැනගන්න තියෙනවා. සංකූලතා සහ නිදන්ගත රෝග සහිත රෝගීන් පවා වෛද්‍යවරයෙක් කරා යොමු නොවි මෙම රෝගයට නිසි ප්‍රතිකාර නොගෙන නිවෙස්වලට වෙලා සිටින බවට අපිට පැහැදිලි තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ඒ ඇත්තටම ඉතාමත්ම භයානක තත්ත්වයක්. රෝගී රෝග ලක්ෂණ ඉතාමත් අවම වශයෙන් තිබුණත් මෙවැනි රෝගීන්ට විශේෂයෙන් සංකූලතා සහිත රෝග නිදන්ගත රෝග සහ වෙනත් රෝග වලින් පෙළෙන අයට සහ විශේෂයෙන් බූස්ට් මාත්‍රාව නොගත් රෝගීන්ට මේ සුළු රෝග ලක්ෂණ තිබියදී පවා ඉතාමත්ම දරුණු සංකූලතාවලින් තමන්ගේ ජීවිතය අවදානමට ලක් වෙන්න පුළුවන්. එවැනි රෝගීන් සිටිනවා නම් ඔබට දැනෙන මුල්ම රෝගාවත් රෝග ලක්ෂණ පහළ වෙන අවස්ථාවේදීම වෛද්‍යවරයෙක් කරා යොමු වීම අත්‍යවශ්‍ය කාරණයක් ලෙස සලකලා කටයුතු කරන්න. කොවිඩ් මර්ධන එන්නතේ තුන්වන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබා දීම මේ දිනවල දිවයින පුරා සිදු කරනවා. මේ අතර ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා ප්‍රකාශ කළේ නුදුරේ දීම වයස අවුරුදු 5ට වැඩි දරුවන්ටද කොවිඩ් මර්ධන එන්නත ලබා දීමට සූදානමක් පවතින බවයි. පසුගිය සතිය ඇතුළතදී කොවිඩ් රෝගීන්ගේ යම්කිසි වැඩිවීමක් අපි දැක්කා. විශේෂයෙන්ම සමාජය පුරාම මෙතෙන්දී රෝහල් වලට එන්න බියක් දක්වනවා මේ සියලුම රෝගීන්. කොවිඩ් කියලා දැනගත්තොත් ගෙදරට වෙලා ඉන්න කියලා හිතන නිසා. ඉතින් ඒ නිසා කොවිඩ් රෝගය කියලා කන්වඩු ගැසෙන්න බය තාමත් අපේ සමාජයේ තියෙනවා. මේකට බය වෙන්න එපා. කොවිඩ් කියන රෝගය අපි අඳුරගත්තොත් අපි අනිත් අයට බෝ වෙන එක වළක්ව ගන්න පුළුවන්. මේ දවස්වල රිට්ජයාරය ළමා රෝහලෙත් කොවිඩ් රෝගීන් 55ක් පමණ ඉන්නවා දැනට. ඩෙංගු රෝගීන්ුත් 15ක් පමණ සිටිනවා. නුදුරු අනාගතයේදීම අපි බලාපොරොත්තු වෙනවා අවුරුදු 5ට වැඩි දරුවන්ටත් කොවිඩ් එන්නත ලබා දෙන්න. දැනට අවුරුදු 12ට වැඩි දරුවන්ට කොවිඩ් එන්නත ලබා දෙන නිසා බය නැතුව ගිහිල්ලා ඒ අපේ දරුවන්ට එන්නත ලබා දෙන්න. එංගලන්ත මහරජින වන දෙවන එලිසබත් රජරට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව අද වාර්තා වුණා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහරජනට කොවිඩ් ආසාදනය වී තිබෙනවා. රජිනට මෘදු රෝග ලක්ෂණ පවතින බවත් ඇය දිගටම අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා බවයි බකින්හැම් මාලිගය ප්‍රකාශ කර ඇත්තේ. ඉදිරි සතිය තුළ රජින සරල රාජකාරී කටයුතු වල නිරත වීමට අපේක්ෂා කරන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. කැනඩාවේ කොවිඩ් නීතිවලට එරෙහිව දිගින් දිගටම විරෝධතා ක්‍රියාත්මක වනවා. මාසයකට වැඩි කාලයක් පුරා ක්‍රියාත්මක වන මෙම විරෝධතා නතර කරන ලෙස පොලිසිය නියෝග කර තිබෙනවා. එම නියෝගය ප්‍රතික්ෂේප කරමින් විරෝධතා කරුවන් ඔටාවා නගරයේ රැඳී සිටිනවා. විරෝධතා කරුවන් ඉවත් කිරීමට එරට රජය පියවරගෙන ඇති අතර එම මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි පොලිසිය පවසන්නේ. විරෝධතා කරුවන් සතුව තිබූ දුම් අත්බෝම්බ කිහිපයක්ද පොලිසිය සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පොලිසිය ප්‍රකාශ කළේ නීති විරෝධී උද්ඝෝෂණ සඳහා බාල වයස්කාර දරුවන් යොදා ගැනීමට කටයුතු කළහොත් ඩොලර් 5000ක දඩ මුදලකට යටත් වීමට සිදුවන බවයි. එසේම වසර 5ක් දක්වා සිරින්දනුවම් හිමිවන බවයි පොලිසිය පවසන්නේ. විරෝධතා කරුවන්ගේ ප්‍රචණ්ඩ හැසිරීම හේතුවෙන් 100කට වැඩි විරෝධතා කරුවන් පිරිස පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රථ වාහන 20කට වඩා වැඩි ප්‍රමාණයක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
කොවිඩ් වැළඳීමෙන් පසු ස්වයංව හුදකලා වීමේ නීතිය ඉවත් කරන බව එංගලන්ත අගමැති බොරිස් ජොන්සන් පවසනවා. මෙය සමීප සම්බන්ධතා සඳහා අදාළ වන බවත් ඉතිරි සියලුම කොවිඩ් සීමාවන් ලබන සඳුදා දින සිට ඉවත් කරන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. අගමැති බොරිස් ජොන්සන් ප්‍රකාශ කර ඇත්තේ කොවිඩ් වෛරසයේ ඉක්මනින්ම ලෝකෙන් තුරන් වන්නේ නැති බවයි. අපගේ නිදහස සීමා කරගන්නේ නැතිව අප අපවම ආරක්ෂා කරගත යුතු බව ඔහු පවසනවා. බ්‍රිතාන්‍ය වැසියන්ගේ මිලියන 48කට වැඩි පිරිසක් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන අවසන්. එසේම මිලියන 37කට වැඩි පිරිසක් බූස්ටර් එන්නතද ලබාගෙන තිබෙනවා. මේ නිසා ජන ජීවිතයට රජයේ මැදිහත් වීම දැන් අවසන් කළ හැකි බවයි ඩවුනින් වීදිය පවසන්නේ. කොවිඩ් වෛරසයෙන් ඩෙංගු රෝගියාට දැන් හිස ඔසවන්න පටන් අරන්. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පවසන්නේ මේට හේතුව වෛරස් කාණ්ඩවල වෙනස් වීමක් බවයි. ගත වූ මාස දෙකකට ආසන්න කාලය තුල පමණක් මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 9600කට අධිකයි. පසුගිය වසර කිහිපය තුළ ඩෙංගු වෛරසය ඉතා සීග්‍රෙන් ලොව රටවල් ගණනාවක පැතිර ගියා. ඩෙංගු රෝගය ශ්‍රී ලංකාවේ වාහක රෝගයන් අතර ප්‍රධාන තැනක් ගන්නවා. පළමු වරට ඩෙංගු වෛරසය ආසාදිත රෝගියෙකු වාර්තා වූයේ 1962 වසරේදී. පවත්නා වැසි සහිත කාලගුණික තත්ත්වයේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල මෙම වෛරසය පැතිර යාමේ වැඩි ප්‍රවණතාවයක් පෙන්නුම් කරන බවයි වාර්තා වන්නේ. මේ අතර මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මදුරු විශේෂ සංඛ්‍යාව 140ක්. ඒ අනුව ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොබික්ටස් යන මදුරු විශේෂ දෙක ඩෙංගු රෝගකාරක වෛරසය සංසරණය කිරීමට දායක වනවා. මෙම වසරේ ගත වූ මාස දෙකකට ආසන්න කාලය තුල පමණක් මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 9609ක්. ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමට ඩෙංගු වෛරස කාණ්ඩවල සිදුව ඇති වෙනසක් හේතු වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. ඒ අනුව ඩෙංගු රෝග ලක්ෂණ පෙන්වන කාලපරාසයේ වෙනසක් සිදුව ඇති බවට අනුමාන කරන බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ. දැනට හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන්ගෙන් 50%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි ඩෙංගු මර්ධන ඒකකය පවසන්නේ. මීට අමතරව කළුතර, ගම්පහ, පුත්තලම, ගාල්ල යන දිස්ත්‍රික්කවලින්ද ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී තිබෙනවා. මෙවන් පසුබිමක් තුල ගත වූ දින කිහිපෙත් බස්නාහිර පළාතේ මදුරු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කර තිබුණා. පවත්නා තත්වය හමුවේ දිවයින පුරා නිවාස සහ ආයතන ආශ්‍රිතව ප්‍රාදේශීය මට්ටමින් සිදු කරන ස්ථානීය පරීක්ෂණ කටයුතුද ආරම්භ කර තිබෙනවා. මදුරුවන් බොවන ස්ථාන හමුවහොත් එම නිවසියන්ට හෝ ආයතනවලට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ. ඒ අනුව මදුරුවන් බොවන ස්ථාන විනාශ කරමින් ඔබේ ගෙවත්ත සහ නිවස පිරිසිදුව තබා ගැනීම පුරවැසියන් වන ඔබගේ වගකීමක් බව අප සිහිපත් කරනවා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත් කිරීමේදී ජනතාවට පිළිකා ඇතිවීමේ අවධානමක් නැති බව සමුද්‍රීය ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර මහත්මිය පවසනවා. මෙම පිරිසුදු කිරීම කරනකොට මුල් කාලේ ඕවර්ඕල් දුන්නා. මොකද ඒ වෙලාවේ අපිට කොරෝනා තත්ත්වයේ තිබී ඉතාමත් බරපතල විදිහට කොරෝනා ආසාදිත වෙන්න පුළුවන් සහ දෙවැනියක නෞකාවේ කුමන රසායනික ද්‍රව්‍ය තියෙනවද මොන වගේ හානියක් වෙන්න පුළුවන්ද කියන තත්ත්වය අපි නොදන්න නිසා අපි ඔවුන්ට සම්පූර්ණ ඕවර්ඕල් වගේ දේවල් දුන්නා. නමුත් මේ වන විට අපි හඳුනගෙන තියෙනවා මෙම සෞඛ්‍ය ආරක්ෂක පැත්තෙන් අවධානම අඩු වෙලා තියෙනවා. මොකද අපි ඔවුන්ට ග්ලව්ස් දෙනවා සහ කොහොමත් කොරෝනා තත්ත්වය නිසා අපි මුහුණු ආවරණ පළඳන්නට ඕනේ. එය මේ වෙනකොට සෑහෙනවා කියලා අපිට තේරෙනවා. දේවල් තියනවා වෙන්න පුළුවන් පරිසරයේ නෞකාව නිසා විසිරුණු. ඒවා ශරීරගත වෙන්න ඕනේ. ශරීරගත වුණොත් තමයි පිළිකාවකට අපිට හැදෙන්නේ. කො සොසන මාර්ගෙන් ඉහළට යනවනේ, කො අපේ සමසමගයට යනවනේ. එහෙම නැත්නම් අපි ආහාර සමග අපි ශරීරය ඇතුළට යනවනේ. එහෙම නැතුව පරිසරයේ තිබුණාට අපි ශරීරය ඇතුළට ගැටෙන්නේ නැත්නම් ඒක පිළිකාකාරක තමයි. නමුත් පිළිකාවක් අපිට හැදෙන්නට තියෙන ඉඩකඩ නැහැ. ඒක නිසා මේ ජනතාවට පිළිකාව හැදිලා තියෙනවා කියන එකක් හරි පිළිකාවකට අවදානමක් තියෙනවා කියන එක හරි තියෙන්නේ ඒ විදිහට ඕන් නිරාවරණය වුණොත්. මූලිකවම අපි විශේෂඥ කණ්ඩායම සිදු කරන රසායනගාර පරීක්ෂණ සහ යදාල තොරතුරුත් අපි ගාව සතුව තියෙනවා. ඒ සියල්ල අනුව අපි නිගමනයකට එනවා සහ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා.
දැන් රට වටා පුවත් කිහිපයක් කෙටියෙන් බණ්ඩාරවෙල ඇල්ල සංචාරක කලාපයේ ආපන ශාලාවක මත්පැන් පානය කළ තරුණෙක් අවන්හලින් පහලට වැටි මියගොස් තිබෙනවා. ඒ 27 හැවිරිදි චෙක් රාජ්‍යයේ තරුණෙක් බවයි වාර්තා වන්නේ. බලන්ගොඩ පින්නවල උඩගම ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු සිය බිරිඳට සහ ඇය සමග අනියම් සම්බන්ධතාවයක් පැවැත්වූ පුද්ගලයෙකුට පෙට්‍රල් දමා ගිනි තබා තිබෙනවා. එහිදී බරපතල තුවාල ලැබූ අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත් වී ඇති අතර කාන්තාව තව දුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. වන්දනාකරුවන් පිරිසක් රැගෙන පැමිණි වෑන් රථයක් ඊයේ රාත්‍රියේ බාග්‍රෝ ප්‍රදේශයේදී අනතුරකට ලක් වී තිබෙනවා. අනතුරෙන් රියදුරු ඇතුළු පස් දෙනෙක තුවාල ලබා දික්කොය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ උණවටුන පීල්ලගොඩ ප්‍රදේශයේදී මෝටර් රථයක් ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. අලුත්ගම සිට මඩගලපුව දෙසට වල්ලපට්ට රැගෙන ආ පුද්ගලයෙකු මඩගලපුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බාණ්ඩ සුලඹ කළ මිල පානය කිරීමට රජයේ සූදානම් බව සමූපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. ඒ තලව කැලේ මැදකුඹුර වතු ආයේ උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමිනුයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිවලාකුළම දඹගොල්ලෑව ප්‍රදේශයේ බඩේරුගේ හේනක වනාලියෙකුගේ මලසිරුරක් හමු වී තිබෙනවා. වනාලියා මිය යෑමට හේතුව හක්කපටස් ආහාරයට ගැනීම බවයි වාර්තා වන්නේ. මහරගම ජනාධිපති විදුහලේ 44 වන පාසල් මාතා දිනය අදරේදී තිබෙනවා. ඒ වෙනුවෙන් ගුරු විරු රණවිරු ස්මාරකයේ විරුද්ධ කිරීම ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම අවස්ථාවට විදුහල්පති ඩබ්ලිව් වසන්ත කුමාර ඇතුළු ආදිවිරුවන්ගේ පෞල්වල ඥාතීන් ඇතුළු පිරිසක් සහභාගී වී තිබුණු බවයි වාර්තා වන්නේ. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. යුනිලිවර් ආයතනයේ ප්‍රමුඛතම වෙළඳ නාමයක් ලෙස පෙයාස් වෙළඳ නාමය හඳුන්වන්න පුළුවන්. ජාත්‍යන්තර ළමා රෝග පිළිබඳ විශේෂඥයින් විසින් සායනිකව තහවුරු කළ නව පෙයාස් නිෂ්පාදන ලංකාව පුරා විසිරී ඇති රෝහල් 42කට පරිත්‍යාග කිරීමේ වැඩසටහන මෙවන විට ආරම්භ කර තිබෙනවා. එම වැඩසටහනේ ප්‍රථම අදියර සංකේතවත් කරමින් කොළඹ රිච්චේ ආර්යා ළමා රෝහලට නව පෙයාස් නිෂ්පාදන පරිත්‍යාග කිරීම අද සිදු වුණා. මෙම අවස්ථාවට ශිරන්ති රාජපක්ෂ මහත්මියද එක් වුණා. ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් දින උළෙලට සමගාමීව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සංවිධානය කරනු ලබන වොලිබෝල් සහ වෙරළ වොලිබෝල් තරගමාලාවන්හි ප්‍රථම අංගය ලෙස මධ්‍ය මාසයේ අනු ප්‍රථම වෙරළ වොලිබෝල් තරගමාලාව සංවිධානය කර තිබෙනවා. මෙම තරගාවලිය ඊයේ ආරම්භ වූ අතර එය අද සහ හෙට යන දෙදිනක් පැවැත්වෙන්නේ මේගමුව බීච් පාර්ක් වෙරළ තීරයේදී. මේ සඳහා අනුග්‍රාහක දායකත්වය ලබා දෙන්නේ මයිලෝ සන්නාමයයි. විශේෂයෙන්ම මයිලෝ මයිතනේ දශක තුනක අධික කාලයක් ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකා වෙනුවෙන් निष्पादनेक अर्धवसत हेकिन दकुन आसियानो बीच वॉलीबॉल तरंगावली अनुग्रह दायक विद्युत अभी सम्मान हेकिया लीन बीच वॉलीबॉल की क्रीडा पासल मटे दीन अदूम पवर्तन मैं आरंभ्यक्त में अद प्रवर्ती ඕස්ට්‍රේලියාව සමග පැවති අවසන් 2020 තරගයේ ජය ගනිමින් ශ්‍රී ලංකාව 2020 තරගාවලිය ගෞරවාන්විතව නිමා කිරීමට සමත් වුණා. පූර්ණ තරගාවලිය පරාජයකට යන්නේ නැතිව ශ්‍රී ලංකාව අවසන් තරගයේදී කඩලු පහකින් ජය ගැනීමටයි සමත් වුනේ. තරග පහකින් සමන්විත 2020 තරගාවලිය තරග 4ට එකක් ලෙස ජයගත්තේ ඕස්ට්‍රේලියාවයි. මෙවර තරගාවලිය නිල විකාශක ලෙස කටයුතු කරනු ලැබුවේ සියත ටීවී අප නාලිකාවයි. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පස්වන සහ අවසන් 2020 තරගයේ අද මෙල්බන් හිදී පැවැත්වුණා. තරගයේ කාසිය වාසී දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඕස්ට්‍රේලියානු නායක ඇරන් ෆින්ච් තීරණය කළා. එම්බු ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ආරම්භක පිටිකරුවන් ලෙස පිටියට පිවිසියේ ඇරන් ෆින්ච් සහ බෙන් මැක්ඩමොට්. ඕස්ට්‍රේලියාවේ ලකුණු පෝරුව 11ක් ලෙස සටහන් වී තිබියදී පළමු කඩුල ලෙස ඇරන් ෆින්ච් දැවී ගියා. ඒ ලකුණු 8ක් ලබා සිටියදී බෙන් මැක්ඩමොට් දැවී ගියේ ලකුණු 3ක් ලබා සිටියදී ඒ ප්‍රවීන් ජයවික් මගේ පන්දුවක් හමුවේ. ඕස්ට්‍රේලියා වෙනුවෙන් ජෝෂ් ඉංග්‍රිස් ලකුණු 23ක් ලබාගත් අතර ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 29ක් ලබා ගත්තා. ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණේ මැතිව් වේඩ්. ඔහු ලකුණු 43ක් ලබා ගත්තේ පන්දු 27කදී. ඊට 4 පහර 2ක් සහ 6 පහර 2ක් ඇතුළත් වුණා. පන්දුවේ
වීමේදී ලහිරු කුමාර සහ දුෂ්මන්ත චමීර අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා. ප්‍රවීණ ජයවික්‍රම සහ චාමික කරුණාරත්න එක් කඩුලක් බැගින් දවා ගත්තා. එවන් වූ නියමිත පන්දුවර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ඕස්ට්‍රේලියාව ලකුණු 154ක් රැස් කරගත්තා. ලකුණු 155ක ඉලක්කයක් හඹා යාමට ශ්‍රී ලංකාවේ ආරම්භක පිටිකරුවන් ලෙස පිටියට පිවිසියේ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකයි. පැතුම් නිස්සංක ලකුණු 13ක් ලබා සිටියේදී දවා ගැනීමට කේන් රිචඩ්සන් සමත් වුණා. ඉන් අනතුරුව පිටියට පිවිසියේ කමිල් මිෂාරයි. ඔහු එක් ලකුණක් ලබා සිටියේදී දුවටි දෙවියාමට හසු වුණා. කමිල් මිෂාර අද 20-20 වරම් හිමි කරගත්තා. අනතුරුව පිටියට පිවිසි චරිත් අසලංක ලකුණු 20ක් ලබා ගත්තා. දනුෂ්ක ගුණතිලක වෙනුවට කණ්ඩායමට එක් වූ ජනිත් ලියනගේ ලකුණු 8ක් ලබා ගත්තා. ජනිත් ලියනගේ අද ජාත්‍යන්තර 20-20 වරම් හිමි කරගත් අනෙක් ක්‍රීඩකයායි. නායක දසුන් ශානික පන්දු 31කට මුහුණ දෙමින් ලකුණු 35ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණේ කුසල් මෙන්ඩිස්. ඔහු වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 69ක් ලබා ගත්තේ පන්දු 58කදී. ඊට 4 පහර 5ක් සහ 1 6 පහරක් ඇතුළත් වුණා. එවන්ව නියමිත පන්දු වාර 20 අවසානයේ ශ්‍රී ලංකාව ලකුණු 155ක ඉලක්කයේ පසු කරමින් පසුවන සහ අවසන් 20-20 තරගයේ ජය හිමි කරගත්තා. It's all over. Sri Lanka win their first game of the series. තරඟයේ වීරයා කුසල් මෙන්ඩිස්. තරඟාවලියේ වීරයා බවට පත් වුණේ ඕස්ට්‍රේලියාවේ ග්ලෙන් මැක්ස්වෙල්. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර 20-20 තරඟ පහක් පැවැත්තුණා. ඉන් තරඟ හතරක් ජය ගනිමින් ඕස්ට්‍රේලියාව සමස්ත තරඟාවලියේ ජය තමන් සතු කරගත්තා. ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා 20-20 තරඟාවලියේ නිල විකාශක ලෙස කටයුතු කළේ සියත ටීවී අපනාලිකාවයි. තරඟාවලියේ උණුසුම පන්දුවෙන් පන්දුව ඔබ වෙත සමීප කිරීමට සියත අප කටයුතු කළා. ප්‍රවෘත්ති අවසන් සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.